සුබ දවසක්. A level ICT paper එකේ තියෙන තවත් වැදගත් ගාණක් තමයි ඔයාලට මම අද කියලා දෙන්න හදන්නේ. හුඟක් අය ඉල්ලපු වීඩියෝ එකක් තමයි Python වල past paper question එකක් කරන්න කියලා. ඒ හින්දා මම අද ඔයාලා වෙනුවෙන් තෝරගෙන තියෙනවා 2016 A level ICT essay question එක සහ 2016 structured question එකේ අහලා තියෙන ප්‍රශ්නෙට කොහොමද අපි උත්තර ලියන්නේ කියලා දෙන්න. 2016 ව්‍යුහගත රචනා ප්‍රශ්න ඔයාලගෙන් අහනවා මෙන්න මේ වගේ Python ප්‍රෝග්‍රෑම් එකකින් කොටසක් දීලා මෙයාගේ ප්‍රතිදාන එහෙම නැත්නම් අවුට්පුට් එක මොකක්ද කියලා. එතකොට මෙන්න මේ වගේ අපෙන් අවුට්පුට් එකක් අහනකොට ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් ලේසිම විදිහක් තමයි මෙයාව හෑන්ඩ් ට්‍රේස් කරන එක. එතකොට මුලින්ම අපිට මේ වගේ වගුවක් සම්බන්ධ කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද රන් වෙන්නේ කියලා ඔයාලට කරලා බලන්න පුළුවන්. හරි, එතකොට අපි මුලින්ම බලමු මෙන්න මේ Python ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම ඔයාලට දීලා තියෙනවා කමෙන්ට් එකක්. එතකොට අපි Python වල කමෙන්ට් එකක් දානවා නම් මෙන්න මේ හෑෂ් සයින් එකත් එක්ක කමෙන්ට් එකක් ලියන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මෙතන අපි බලන්න ඕනේ මොනවද පාවිච්චි කරලා තියෙන loop මොනවා හරි පාවිච්චි කරලා තියෙනවද, ඊට පස්සේ මොනවද පාවිච්චි කරලා තියෙන variable කියලා. එතකොට අපි දැක්කහම මුලින්ම අපිට පේනවා variable මෙතන දෙකක් පාවිච්චි කරලා තියෙනවා. total කියන එක සහ i කියන දෙක තමයි variable විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. හරි, ඊට පස්සේ අපි බලනවා මෙතන මොකද්ද පාවිච්චි කරලා තියෙන්නේ. මෙතන පාවිච්චි කරලා තියෙනවා පුනරාවර්තනයක්, එහෙම නැත්නම් repetition කියන එක. එතකොට while loop එකක් අපි පාවිච්චි කරන්නේ මොකක් හරි repeat වෙනවා නම්, එකම දේ ආයිත් වාරයක් සිද්ධ වෙනවා නම් අපි while loop එක පාවිච්චි කරනවා. එතකොට while එක ලියනකොට අපි while loop එක ලියලා condition එක ලියන්න ඕනේ. එතකොට condition එක ලියලා මෙතන අපි colon පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ while loop එක ඇතුලේ, කියන්නේ while loop එක ඇතුලේ ඕනම දෙයක් රන් වෙනවා නම් අපි ආව ලියන්නේ, එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක කරනකොට අපි ආව ටයිප් කරන්න ඕනේ while loop එක මැද්දට එන විදිහට. ඒ කියන්නේ මේ කෙලින් පටන් ගන්නෙ නැහැ. ඒ වගේම තමයි while loop එකක් ලියනවා නම් අපිට while loop එකට අවශ්‍ය කරන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි while loop එක අපි ඉනිෂියලයිස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආරම්භක අගයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ while loop එකකින් සිද්ධ වෙන්නේ එකම දෙයක් නැවත නැවත සිද්ධ වෙන එකක්. එතකොට මෙතන i කියන variable එක පාවිච්චි කරලා තියෙන්නේ මේ විචල්්‍ය. මේ විචල්්‍ය පාවිච්චි කරලා තමයි while loop එක run කරන්නේ. එහෙම නැත්නම් iterate වෙන්නේ. එතකොට i සමානයි 1 කියන්නේ මේ ආරම්භක අගය. ඒ කියන්නේ i එකෙන් තමයි මේ while loop එක ආරම්භ කරන්නේ. එතකොට කොන්දේසිය මොකද්ද? i සමානයි හෝ කුඩයි equal or greater less than 5 කියන එක තමයි. එතකොට i කුඩයි හෝ සමානයි 5 වෙනකන් මේ while loop එක run වෙන්න ඕනේ. මෙන්න මේ කොන්දේසිය තෘප්ත වෙනකන් මෙයා run වෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මෙතන total equals total plus i. ඒ කියන්නේ දීලා තියෙන total කියන variable එකට එකතු කරන්න ඕනේ මෙතන දීලා තියෙන i කියන විචල්්‍ය. හරි, එතකොට අපි while loop එකක් run වෙන්න නම් මං කිව්වා initialize කරන්න ඕනේ, ආරම්භක අගයක් තියෙන්න ඕනේ, කොන්දේසියක් තියෙන්න ඕනේ සහ මෙයාව implement කරන්න ඕනේ, වැඩි කරන්න ඕනේ. එතකොට while loop එකක් run වෙන්න නම් implementation එකක් තියෙන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා while loop එක ඇතුලේ තියෙන මෙන්න මේ total equals total plus i කියන එක විතරයි. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? ඉම්ප්ලිමන්ටේෂන් එක තියෙන්නේ while loop එකෙන් එළියේ. අපි බලමු මේ වගේ වෙලාවට while loop එකක් කොහොමද රන් වෙන්නේ කියලා මේ iteration එකත් එක්ක. එතකොට මුලින්ම total කියන එක පටන් ගන්නෙ 0 වලින්. එතකොට total පටන් ගන්නවා 0 වලින්. ඊට පස්සේ i කියන variable එක 1යි. අපි හෑන්ඩ් ට්‍රේස් කරනකොට මේ අපි තියෙන හැම පේලියකටම වැඩ කරන පේලියකටම හැම අපි වගුවක් ගහලා ඒකේ හෙඩින් දාගන්න ඕනේ. හරි, එතකොට මෙතන i එකෙන් පටන් ගන්න. එහෙනම් මගේ කොන්දේසිය මොකද්ද? i less than or equals 5. එහෙනම් මම බලනවා 1 කුඩයි හෝ සමානයිද කියලා 5. එතකොට අපි දන්නවා 1 5ට වඩා කුඩයි. කොන්දේසිය තෘප්ත වෙනවා. එහෙනම් අපි මේක කොන්දේසිය තෘප්ත වෙනකොට යා while loop එක ඇතුළට එනවා. while loop එක ඇතුළට ආවම total කියන එක දැන් 0. එතකොට 0ට මේ i තමයි එකතු වෙන්නේ. එතකොට අපි අලුත් total එක එනවා මගේ. තාම total එක 0. මේකට add වෙන්න ඕනේ i. i කීයද? 1.
හරි එතකොට වයිල් ලූප් එක කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනකන් එහෙම නැත්නම් මේ කන්ඩිෂන් එක වරදිනකන් එයා මෙතනින් පහළට එන්නේ නැහැ ආයිත් 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 රන් වෙනවා එතකොට එහෙනම් ටෝටල් ඊක්වල්ස් ටෝටල් ප්ලස් i වෙනකොට එයා ආයිත් යනවා වයිල් ලූප් එකේ උඩට මෙතෙන්ට තමයි එන්නේ හැබැයි මේවට යන්නේ නැහැ මොකද වයිල් ලූප් එකෙන් එළියට එන්නේ නැහැ වයිල් ලූප් එක ඇතුලේ රන් වෙලා රන් වෙලා කොයි වෙලේ හරි මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනවා නම් විතරයි යා වයිල් ලූප් එකෙන් එළියට එන්නේ එතකොට එහෙනම් මෙතන මේ ස්ටෙප් දෙකට යන්නේ නැහැ ආයිත් වයිල් ලූප් එකේ උඩට ඇවිල්ලා බලනවා 1යි තාමත් i 1 less than or equals 5 කන්ඩිෂන් එක හරි එහෙනම් මෙතන එන්නේ අපිට තියෙනවා ටෝටල් එක දැන් 1යි මේකට තව 1ක් එකතු වෙනවා එහෙනම් ආයිත් මෙයා පහළට එන්න ආයි වයිල් ලූප් එක උඩට ගිහිල්ලා බලනවා දැන් ආයි ඒත් 1යි එහෙනම් මෙතන 1 කුඩයි හෝ සමානයි 5යි කන්ඩිෂන් එක හරි තාම දැන් තියෙන ටෝටල් එක 2යි 2 ධන 1ක් වෙනවා එහෙනම් මෙතෙන්ට එන්නේද නැහැ හරි එතකොට මේක කරගෙන යනකොට අපිට තේරෙනවා කොයිම වෙලාවකවත් මේ වයිල් ලූප් එක ඉවරයක් වෙන්නේ නැහැ මේ වයිල් ලූප් එක දිගටම 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 රන් වෙනවා මොකද හැම තිස්සෙම මේ කන්ඩිෂන් එක තෘප්ත වෙන හින්දා මේක ට්‍රූ හින්දා එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිට එන අවුට්පුට් එක මොකක්ද අපිට කිසිම අවුට්පුට් එකක් එන්නේ නැහැ එතකොට ඔයාලා ලියන්න ඕනේ මේකේ ප්‍රතිදානයක් ලැබෙන්නේ නැහැ කියලා ප්‍රතිදානයක් නොලැබෙන්න හේතුව තමයි i ව ඉම්ප්ලිමන්ට් වෙන්නේ එහෙම නැත්නම් i ව වැඩි වෙන්නේ වයිල් ලූප් එකෙන් එළිය. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිට මේ එරර් එක හදලා i ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එරර් එක තමයි මෙතන i = i + 1 කියන එක වයිල් ලූප් එකෙන් එළිය තියෙන එක. හරි. එහෙනම් මම මෙතන i = i + 1 කියන එක වයිල් ලූප් එක ඇතුළට දාලා මේක i බලනවා හරි එතකොට අපේ ටෝටල් කියන එක ඉනිෂියලයිස් කරන්නේ 0 වලින් එහෙනම් i equals 1 1 less than or equals 5 කන්ඩිෂන් එක true වෙනවා එහෙනම් while loop එක ඇතුළට එනවා ටෝටල් කියන එක සමානයි බිඳුව ධන 1 මෙයා තියෙන්නේ while loop එක ඇතුළෙමයි එහෙනම් මොකද්ද වෙන්නේ වෙලාවට මෙතන මේක ඇතුළට ඇවිල්ලා i කියන එකේනා 1 ධන 1 2 කියලා අප්ඩේට් වෙනවා. දැන් i 2ට අප්ඩේට් වුණා. එහෙනම් මට දැන් i ලැබෙන්නේ 2යි කියලා. එහෙනම් 2 කුඩයි හෝ සමානයි 5යි. කොණ්ඩේසිය හරි මෙතනත් print total කියන එකට යන්නේ නැහැ. මොකද එයා ඉන්නේ while loop එකෙන් එළිය නිසා. 2 කුඩයි හෝ සමානයි 5 කන්ඩිෂන් එක හරි. එහෙනම් මගේ අලුත් ටෝටල් එක එනවා 1 ධන i කියන්නේ 2යි. දැන් අලුත් i මට එනවා i අප්ඩේට් වෙනවා 2 ධන 1 3යි කියලා. හරි දැන් මගේ i 3යි. 3 කුඩයි හෝ සමානයි 5යි. කන්ඩිෂන් එක හරි. එහෙනම් ටෝටල් එක එනවා 3 ධන 3 කියලා. i මගේ අප්ඩේට් වෙනවා 3 ධන 1 4යි කියලා. හරි එහෙනම් අලුත් i 4යි 4 කුඩයි හෝ සමානයි 5යි කොණ්ඩේසිය හරි එහෙනම් මෙතනට දැන් ටෝටල් එක 6යි 6ට 4ක් එකතු වෙනවා i අප්ඩේට් වෙනවා 4 ධන 1 5යි කියලා. හරි එතකොට මගේ i දැන් 5යි 5 කුඩයි හෝ සමානයි 5යි සමාන කියන එක තියෙන හින්දා කොණ්ඩේසිය තෘප්ත වෙනවා. එහෙනම් මෙතන 10 ධන 5යි i අප්ඩේට් වෙනවා 5 ධන 1යි කියලා. හරි දැන් මගේ අලුත් i 6යි. 6 කුඩයි හෝ සමානයි 5ද බලනවා. කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනවා. ඒ කියන්නේ කොණ්ඩේසිය මෙතනින් වරදිනවා. ඒ වෙලාවට අපි මේ දෙන්නගේ ඇතුළට යන්නේ නැහැ. ආයිත් වයිල් ලූප් එකට යන්නේ නැහැ. කෙලින්ම එළියට ඇවිල්ලා මෙතනින් ටෝටල් එක පින් කරනවා. මගේ ටෝටල් එක 15යි. එතකොට අපිට දීලා තියෙන ප්‍රශ්නේ නම් මේකේ i මෙතන තමයි තිබ්බේ. එතකොට මෙතන
ඉටරේෂන් එක කන්ට්‍රෝල් කරන්න විදිහක් නැහැ. මොකද ඉම්ප්ලිමන්ටේෂන් එකක් වයිල් ලූප් එක ඇතුලේ සිද්ධ වෙන්නේ නැති හින්දා. එතකොට අපි ප්‍රෝග්‍රෑම් එක නිවැරදි කළොත් මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එකේ අපිට අවුට්පුට් එක එන්නේ. එතකොට ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්නෙට ඔයාලා දාන්න ඕනේ ප්‍රතිධානයක් ලැබෙන්නේ නැහැ කියලා. හොඳයි. එතකොට මේකෙන් වෙන්නේ මොකක්ද? ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් වෙලා තියෙන්නේ මේ 1 2 3 4 5. ඒ කියන්නේ දෙන නිකිල සංඛ්‍යා ප්‍රමාණයක් එකතු වෙන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ පාර්ට් එකේදී අහනවා මේක 1 සිට 10 දක්වා තියෙන නිකිල සංඛ්‍යා එකතු කරගන්න කොහොමද වෙනස් කරන්න ඕනි කියලා. හරි. 1 ඉඳන් 5 වෙනකම් තියෙන නිකිල සංඛ්‍යා එකතු කරගන්න මේ විදිහ නම් අපි මෙතන පොඩි දෙයයි කරන්න ඕනේ. 1 සිට 10 දක්වා තමයි එකතු කරගන්න තියෙන්නේ. එතකොට අපි මෙතන කොන්දේසිය බලන්නේ 5 වෙනකම්. 1 ඉඳන් 5 වෙනකම් තමයි අපි එකතු කරගන්නේ. එතකොට මේකේ පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන කන්ඩිෂන් එක වෙනස් කරන්න 10යි කියලා. එතකොට 10ට වඩා අඩු වෙන හැම අවස්ථාවකදීම මොකද වෙන්නේ? ඒ නිකිල සංඛ්‍යා ටික එකතු වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙතනට i less than or equals එහෙම නැත්නම් i කුඩායි හෝ සමානයි 10 කියන එක දීලා මේ ප්‍රෝග්‍රෑම් එක i හෑන්ඩ් ට්‍රේස් කරලා බලන්න. එතකොට ඔයාලට 1 ඉඳන් 10ට තියෙන නිකිල ටික එකතු වෙනවා කියලා බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි ඔයාලගේ ස්ට්‍රක්චර් එකේ හුඟක් වෙලාවට අහන ප්‍රශ්නයක් මේ වගේ මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දීලා මෙයාගේ ප්‍රතිධානය මොකක්ද, ඊට පස්සේ මේ ප්‍රතිධානය කොහොමද වෙනස් කරගන්නේ, ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවට කරන්න පුළුවන් ලේසිම දෙයක් තමයි හෑන්ඩ් ට්‍රේස් කරලා බලන්න පුළුවන්. එතකොට අපි අඳුන ගන්න ඕනේ වයිල් ලූප් එක ඇතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ, වයිල් ලූප් එකෙන් පිට මොනවද තියෙන්නේ, වයිල් ලූප් එක කොයි වගේ වෙලාවකද නතර වෙන්නේ කියන දේවල් හොඳට අවබෝධ කරගෙන තමයි අපි මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න ඕනේ. හොඳයි. අපි ඊළඟ ඇත්තටම මේ Python ප්‍රෝග්‍රෑම් එක කොහොමද වැඩ කරන්නේ කියලා Python IDLE එක ඕපන් කරගෙන මේ ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරලා බලමු. එතකොට මම මේකේ ෆයිල් වලට ගිහිල්ලා අලුත් ෆයිල් එකක් අරගන්න ඕනේ Python ප්‍රෝග්‍රෑම් එක මගේ ටයිප් කරගන්න. එතකොට while loop එක අපි ටයිප් කරගන්නකොට මොනවා හරි දෙයක් අපි මෙතන colon පාවිච්චි කරාට පස්සේ while loop එක පටන් ගන්න ටිකක් මැදට වෙන්න තමයි යාගේ ඇතුළ තියෙනවා ටයිප් කරන්න. එතකොට මෙතන දිගින් ප්‍රෝග්‍රෑම් එකේ අපිට i equals i plus 1 කියන එක දීලා තියෙන්නේ එළියෙන් screen toggle එක කියලා දීලා තියෙන්නේ එළියෙන්. එතකොට අපි මෙතන toggle කියලා පාවිච්චි කරන්නේ මෙතන පාවිච්චි කරපු variable එකක්. ඒ හින්දා අපි උඩ quotation දාන්න නැතුව, ඒ කියන්නේ උඩු කමා දාන්න නැතුව ලියන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ප්‍රෝග්‍රෑම් එක ටයිප් කරගත්තට පස්සේ මේක මට සේව් කරගන්න පුළුවන්. සේව් කරගෙන new.py කියලා මම සේව් කරනවා. මට මෙයාව රන් කරගන්න පුළුවන්. හරි. එතකොට i initialize කරලා නැහැ කියනවා ප්‍රෝග්‍රෑම් එකේ මම i equals 1 කියන එක initialize කරන්න ඕනේ. ප්‍රෝග්‍රෑම් එක රන් කළාම මෙතන අපිට පේනවා ඉවරයක් වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එකේ කිසිම ප්‍රතිදහනයක් ලැබෙන්නේ නැහැ. මොකද මෙතන while loop එකේ i implementation එකක් වෙන්නේ නැති හින්දා. implementation එක වෙන්නේ while loop එකේ එළියේ. එතකොට එහෙනම් මෙයාව මම tab එකක් දුරින් මේ while loop එක ඇතුළට වෙන්න නියලා i save කරලා මෙයාව රන් කරන්න පුළුවන්. එතකොට මට output එක 15යි කියලා එනවා. එතකොට මේ while loop එකේ අපිට මෙතන print කියන එක තියෙනවා. එතකොට මේ while loop එක රන් වෙලා ඉවර වෙලා තමයි total එක print කරන්නේ. එතකොට බැරි වෙලාවත් මේ print කියන එක while loop එක ඇතුළේ තිබ්බනම් එහෙනම් මේ while loop එක ඇතුළට එන හැම අවස්ථාවකදීම මේකේ total එක print වෙනවා. එතකොට 1 3 6 10 15 විදිහට මේ හැම අවස්ථාවක while loop එක පස්සරයක් රන් වෙනවා. ඒ රන් වෙන පස්සරේටම total එකට ලැබෙන අගය මෙතන බලා ගන්න පුළුවන්. අපි print කියන එක මේ විදිහට දැම්මොත් එහෙම. එතකොට while loop එකක් අපි රන් කරනකොට while loop එකට අදාළ condition එකට මේ condition එක true වෙනකොට එන්න ඕන statement එහෙම නැත්නම් ප්‍රකාශන අපි ලියන්න ඕනේ while loop එක ඇතුළට එන විදිහට. ඊට පස්සේ අපිට කියලා දෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක 10ක් numbers 10ක් එකතු වෙන විදිහට වෙනස් කරන්න කියලා. මට මේක වෙනස් කරන්න පුළුවන් මෙතන i less than or equals i උඩයි හෝ සමානයි 10 කියන එක පාවිච්චි කරලා. මේක රන් කළාට පස්සේ අපිට output එක එනවා 55යි කියලා. එතකොට මේකත් ඔයාලට hand trace කරලා බලන්න පුළුවන් කොයි විදිහටද output එක එන්නේ කියන එක සම්බන්ධව.